දේශක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුප්ප බුද්ධං පබුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවා චරත්තෝ ච නිච්ඡං ධම්මගතා සතිති සද්ධර්ම ශ්‍රවණාභිලාෂි ගුණබර වාසනාවන්ත පින්වත්නි පින්තුන් අද දවසෙත් සූදානම් වන්නේ ලොවි ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් ලෝකයට දේශනා කළ ගුණධර්ම කැටි කරගෙන දේශනා වන ධර්ම දේශනාවකින් මේ ජීවිතය පෝෂණය කරගෙන පරලෝක ජීවිතය සුවපත් කරගෙන මෙලොව පරලොව ආයිති භවයක ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට. පිඟත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව විශේෂයෙන්ම එක්තරා සම්මතාකාරයේ දිනයක් වන දරුවන්ගේ දරුවන් කෙරෙහි විශේෂයෙන්ම වෙන් කරපු දවසක් නිසා ඔවුන් පිළිබඳවම දේශනාවක් කරන්නට හිතුණා. ඒ කියන්නේ වර්තමානයේ මේ දරුවන් හැදෙන දරුවන්ට හැදෙන්න තියෙන පරිසරය දරුවෝ කොයි ආකාරයේ හැදෙන්න ඕනේද ඇත්තටම කියනවා නම් ඔවුන්ට ජීවිත සැලැස්මක් හදලා දෙන්න. ඔවුන්ට ජීවිත සැලැස්ම. දරුවන්ට ජීවිත සැලැස්මක් නැහැ. දරුවෙක්ට අපි දකින්න දෙයක් දරුවෙක්ට ජීවිත සැලැස්මක් නැහැ. ජීවිතේ කෙලවරක තියෙන්න ඕනේ ඉලක්කයක්. ඒ ඉලක්කේ නැතුව ඔහේ යන්නන් වාලේ ජීවත් වෙලා ඉන්නන් වාලේ ඉඳලා බඳින්නන් වාලේ බඳලා දරුවා හදන්නන් වාලේ දරුවා හදලා ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙලා මෙරළ යන මිනිස්සු ජීවිතේ අන්තිමට පරාදයි. මිනිස්සුන්ට ඉලක්කයක් තියෙනවා. මේ පියවරයන් වලදී මේ ස්ටේජ් වලදී මේ ගෝල්ස් ටික මම ඇචීව් කරනවා. මේ ගෝල්ස් ටික මම ලං කර ගන්නවා. මේ තැන් වලට මම යනවා. අන්න එහෙම ජීවිත ප්ලෑන් එකක්. ජීවිත සැලැස්මක් බුදුදහමට අනුරූපීව සිල්වන්තකම් ගුණවන්තකම් මැද හදාගන්නේ කොහොමද කියන එක අද මේ දේශනාවෙන් කතා කරන්නට කල්පනා කළා. පිඟත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසිලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශ සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. මීට 3 මාසකට පෙර 2021 6/29 වන දින පරලෝස සැපත් ගුලවෙටගේ නෝමන් පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස මෙම ධර්ම දානමය පින්කම සිදු කරනු ලැබුණේ බිරිඳ සහ දූ දරුවන් විසින් බව දක්වලා තියෙනවා. තවද නෝමන් මහත්මයා නමින් මියගේ දෙමව්පියන් සහ සොහිරු සොහිරියන්ටද චාලට් ගුලවෙටගේ මෑණියන් නමින් මියගේ දෙමව්පියන් සහ සොහිරු සොහිරියන් තිදෙනෙ ඇතුළු ඥාතීන්ටද රංජිත් අධිකාරී මහත්මයාගේ දෙමව්පියන් වන ගුණතිලක අධිකාරී සහ අනගි හේරත් මෑණියන්ටද පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ පින්කම සිදු කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සේපත් කරමින් වැඩිදුරටත් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් කාලය ධර්ම දේශනාව සඳහා යොමු කරගන්නවා. පිඟත්ති බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණාට පස්සේ මිනිස්සුන්ට පුළුවන් ඇත්තටම අපේ ජීවිත දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ ජීවිත ඔහේ යන්නන් වාලේ යනවා. මම ඒක තමයි වචනේ කිව්වේ. යන්නන් වාලේ යන ජීවිතයක් තමයි මිනිස්සෙක්ට තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙන් පස්සේ නැත්තම් බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් පස්සේ උන්වහන්සේගේ ධර්මය ඇහුවට පස්සේ අපිට ඕනේ පැතිවලට යන්නේ නැතුව ඒක ට්‍රැක් එකක ඒක ඉලක්කයක ඒක ගෝල් එකක් ඇචීව් කරගන්න යන ගමනක් අපිට ලැබුණා. මේ ස්ටේජ් එකේදී මා මේ ස්ථානීයටපත් විය යුතුයි. මේ ස්ටේජ් එකේදී මා මේ ස්ථානීයටපත් විය යුතුයි. ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක මා නොවිඳිය යුතුයි. අප්‍රියන්න එක්වීමේ දුක මා නොවිඳිය යුතුයි. ස්කන්ධ පෝෂණය කිරීමේ දුක මා නොවිඳිය යුතුයි කියලා අපේ ජීවිතවලට ඉලක්කයක් ආවා. ඒක ආධ්‍යාත්මික වශයෙන් එන මෙලව පරලව දෙකේම ආයති භවයකින් නිර්වාණය සාක්ෂාත් කරගන්නට ළඟා කරලා දෙන දැඩි දරුණු ඉලක්කයක්.
දැඩි දරුණු ඉලක්කයක් කියලා කිව්වේ සමාජ සම්මිතියට අනුව. ටිකක් ඒක ලේසි නේ. ඒක හැමෝටම කරන්න ලේසි නේ. හැබැයි සාමාන්‍ය සමාජය ගත්තාම දැන් අපිට පේනවා විශේෂයෙන්ම අද වෙනකොට අම්මලා තාත්තලා ෆේල්. මම කියන්නේ අද වෙනකොට අම්මලා තාත්තලා ෆේල්. ෆේල් කියලා කියන්නේ ඒගොල්ලෝ අසමත් ජීවිතේ. තමන්ගේ දරුවා ඉස්කෝලේදී අපි හිතමුකෝ පිරිමි දරුවෙක් ඉන්නේ. 8 වසරේදී 8 වසර 7 වසර විතර වෙනකම්ම ওই දරුවව රකින්න අම්මටයි තාත්තටයි පුළුවන්. හැබැයි අපි ගත්තොත් ස්කෝලේකට යන පිරිමි දරුවන් විතරක් ඉන්නේ ස්කෝලේකට යන 8 වසරේ දරුවා, 9 වසරේ දරුවා, 10 වසරේ 11 වසරේ දරුවා පරුස වචන ඉගෙන ගන්නවා කියන එක නවත්තන්න අපිට බෑ. ෆේල්. ඒ දරුවා මද්ද්‍රව්‍ය වලට යොමු වෙනවා කියන එක නවත්ත ගන්න අපිට බෑ. ෆේල්. අඩුම අර අපි කියන්නේ පුවක් කෑල්ලක් හරි කටේ දාගෙන ඉන්න තරම් එයාලගේ මනස එතනට ඇදෙනවා. ඉතින් මේක ඉස්සර ටිකක් දැන් අපි ගත්තොත් 2005 6 7 8 9 10 වගේ අවුරුදු වලට වඩා 2018 19 අවුරුදු වලදී මේ විනාශයේ වැඩි භාවයක් පේන්න තියෙනවා. විශේෂයෙන්ම දරුවෝ ගත්තාම. එතකොට හැමතිස්සෙම ස්කෝලෙන් එළියට එන අවුට්පුට් එක නැත්තම් ස්කෝලෙන් එළියට එන අනාගත සමාජයේ බාර ගන්න ඉන්න දරුවෝ ටික එතනට වැටිලා නම් එන්නේ ඒගොල්ලෝ බාර ගන්න රටට මොකක් වෙයිද? එමිතන්. දැන් අවුරුදු 18 දරුවෝ ඔක්කොම මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ඒගොල්ලන්ට 45ක් 50ක් වෙද්දී ඒගොල්ලෝ තමයි ලංකාවේ වැඩිහිටි සමාජය. ඉතින් ඒ වැඩිහිටි සමාජයේ හිස තෙල් ටිකක් ගා ගන්න දන්නේ නැත්තම්. ගාතාවක් කියලා දෙන්න දන්නේ නැත්තම් පංචස්කන්ධය පිළිබඳව දැනගෙන හිටියේ නැත්තම් පංචපාදානස්කන්ධය පිළිබඳව දැනගෙන හිටියේ නැත්තම් පන්සලේ දායක සභාවක කටයුතු ටික කරගන්න දැනගෙන හිටියේ නැත්තම් දැන් මට පහුගිය කාලෙක හිතච්ච දෙයක් තමයි දැන් ඉන්නවනේ දායක සභාවට සභාපතිලා ලේකම්ලාපත් කරගන්න මිනිස්සු අතීතේ හිටපු. හැබැයි තව ටිකක් කල් යනකොට දැන් අවුරුදු 16 17 කොල්ලා ලොකු වෙනකොට පන්සලේ දායක සභාවට සභාපති කරලා දැම්මුත් කොහොම තියෙයි? මුන්දල පන්සලේ ටීක් ගහයි. ඒ කියන්නේ දන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. දහම් පාසල් අධ්‍යාපනයක් ලැබිලා නැහැ. හාමුදුරුවරුන්ගේ ඇසුරක් ලැබිලා නැහැ. ඉස්සර මිනිස්සු එහෙම නෙමෙයි දහම් පාසල් අධ්‍යාපනය ලැබලා ස්වාමීන් වහන්සේලාගේ ඇසුර ලැබලා ඉගෙන ගත්තේ දහම් පාසලෙන් ඉංග්‍රීසිට ඉගෙන ගත්තේ දහම් පාසලට ගිහිල්ලා කොයින් හරි ආමුද්‍රෝ කෙනෙක්ගෙන් දැන් සංකර සමාජ රටාවත් එක්ක අම්මල තාත්තල අසමත් වේගෙන යනවා. අම්මල තාත්තල අසමත් කියලා කියන්නේ අම්මලගේ තාත්තලගේ යටතේ හැදෙන දරුවෝ අසමත් කියන එක. මෙන්න මේ අසමත් බවින් ගැලවෙන්න නම් නිවැරදි මඟ පෙන්වීමක් ධර්මානුකූලව අපිට තියෙන්න ඕනේ. ධර්මානුකූලව නිවැරදි මඟ පෙන්වීමක් තියෙන්න ඕනේ. ඒ නිවැරදි මඟ පෙන්වීම අවසාන ඉලක්කයක් සහිත විය එක සහිත යුතුය එකක් විය යුතුයි. අවසාන ඉලක්කයක් සහිත යුතුය අයුතුයි. දැන් අපි ඔක්කොම කල්පනා කරමු අපේ ඔක්කොගෙම මේක අහන සියලුම දරුවෝ. මේක කියන්නේ පුංචි දරුවාගේ පටන්. 5 3 4 5 6 දරුවාගේ ඉඳන් කසාත බැඳලා දරුව හදන්න හදලා ඉන්න අම්මලා දක්වා මේ දේශනාව දිගහැරෙන. මේ දේශනාව එතනට නිකන් දිගහැරෙනවා. අපි හැමෝගෙම ඉලක්කය මොකක්ද? මෙන්න මේක තමයි අපේ ජීවිතයේ අවසාන ඉලක්කය. අපි හැමෝටම මැරෙන්න වෙනවා. ඒක තමයි ඉලක්කය. ඒ මැරෙන දවසට අපිට මේ භෞතික සියලුම සැප සම්පත් දාලා යන්න වෙනවා. ඒක තමයි අපේ ජීවිතවල ඉලක්කය. අම මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න. වෙන ලොකු ලොකු ඉලක්ක නැහැ. ලොකු ස්පිරිතාලයක් දානවා. ඒව ජීවිතේ මේ පැත්තේ තියෙනවා. අර මැරෙන තා කරන්න තියෙන දේවල්. හැබැයි අපි හැමෝගෙම ජීවිතේ කෙලවර මේ දුවන ගමනේ කෙලවර තියෙන්නේ මරණය කියන එක. මරණය වෙනකන් ජීවිතේ රමණීය කරන්නට හැදුවාට කොයිතරම් විඳින්න හැදුවත් ඒ ජීවිතේ කෙලවර තියෙන්නේ මරණය. සමයික මතක තියාගෙන ජීවත් වෙන්න. එහෙනම් මැරෙන දවසට අපි කරපු හොඳ නරකත් එක්ක අපිට සසරට යන්න වෙනවා. අන්න ඒක තේරුම් ගමු. මැරෙන දවසට අපි කරපු හොඳ නරකත් එක්ක සසරට යන්න වෙනවා. මම ඔයගලන්ට කියන මෙන්න මෙහෙම කතාවක්. ඔය එක්තරා කාන්තාවක් හිටියා. මේ කාන්තාව නැවකට නැග්ගා. කැප්ටන්ගේ නැත්නම් කපීතාන්ගේ වයිෆ් බිරිඳ. යනකොට නැව හිට්ට අතරමඟ. නැව හිට්ට අතරමඟ ලෙන් කල්පනා කරනවා යාන්ත්‍රණ දෝෂයක් තියෙනවද කියලා බැලුවා 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 කිසිම යාන්ත්‍රණ දෝෂයක් නැහැ. ඒක කට්ටිය කල්පනා කරා මේ නැවේ ඉන්නවා කාලකන්ණියෙක් කවුරු හරි කෙනෙක්. අන්න ඒ නිසා කාලකන්ණි කොසපත ඇදලා කාලකන්ණියා කියලා තේරෙන කෙනාව අපි මූදර තල්ලු කරමු. එතකොට හරි කියලා දැන් ඔන්න කාලකන්ණි කොසපත අදිනවා. මොකද කොසපත කාලකන්ණි කොසපත. පස්පාරක් ඇද්ද පස්පාරම ආවේ කැප්ටන්ගේ වයිෆ්ට. කපිතානේ හිතන්නකෝ නැවේ කපිතාන්ගේ වයිෆ්ට තමයි පස්පාරම මේ කාලකන්ණි කූපන් පත ආවේ ඇදිලා ඇදිලා. දැන් මොකද කරේ නැවේ කපිතාන්වත් කැමති කරේ දැන් නැව යන්න බෑනේ. බෙල්ලේ ගලක් බැඳලා දැම්ම මූදට. හරිද? නැව ගියා. ඊට පස්සේ නැව ගියා. කර්ම විපාකය බලනවා. පෙර සංසාර ජීවිතේ මේ නැවේ කපිතාන්
මේ බිරිඳගේ පෙර ජීවිතයක ළඟින් බල්ලෙක් වෙලා උපදිනවා. සැමියා බල්ලෙක් වෙලා ඉපදිලා. ආත්මගත සෙනෙහස නිසා කාන්තාවගේ පිටිපස්සේ මේ බල්ලා යණ 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 යත ඇඟල එනවා. කොහේ ගියත් එනවා. හරිද? දාන දායක සභාවට ගියත් ළඟට එනවා. බෝධි පූජාවට ගියත් ළඟට එනවා. මරණදාර සමිතියට ගියත් ළඟට එනවා. නාණ්ඩ ගියත් ළඟ. දැන් ගමේ මිනිස්සු පොඩි පොඩි කතාවක් හැදුවා. අන්න ඉතින් අර බල්ලත් එක්ක යන කෙල්ල ඔය වගේ කියන්නේ නැති. හරිද? බල්ලත් එක්ක අපේ පිරිසුගේ කට දන්නේ නැහැ. දා ඉතින් කියන්න ගියාම ඒවා ඉතින් සංසාරේ කෙලින්ම මේ ජාන නෙමෙයි දානමානවල ඉඳන් එන දේවල්. ඉතින් කියන්න ගත්තා. ගන්නකොට මේ කෙල්ලට ලැජ්ජ හිතුණා. දවසක් මොකද කරේ, නාන්න ගිය වෙලාවක බල්ලගේ බෙල්ලේ ගලක් ගැට ගහලා දැම්මා මුහුදට. එදා ඉඳන් අපායන්වල දුක් විඳලා දුක් විඳලා ශේෂ වූ ආත්මභාව වශයෙන් ආත්මභාව ගණනාවක් මේ වගේ දිය ගිලිලා මැරෙන්න වුණා කියනවා. දැන් බලන්න අපි කරන හොඳ නරකනේ අපි ලෝකයට ඕන විදිහට ජීවත් වුණා වගේ නෙමෙයි, අපිට ජීවිතේ දුක් විඳින්න වෙනවා. අපිට ජීවිතේ දුක් විඳින්න. දැන් ඔය සාමාවතී බිසව ඔයගොල්ලෝ අහලා ඇති, සාමාවතීව මාලිගාව ගිනි ගත්තනේ සාමාවතී ඇතුළු 500 දෙනෙක් ඉද්දි. සංසාර ජීවිතයේ කර්මය මතක් කරනවා. මොකද්ද කර්මය? මේගොල්ලෝ දවසක් රාජ මහේෂිකාවක් වෙලා යනවා මේ උයනට සෙල්ලම් කරන්න. ගිහිල්ලා දඟලලා කරලා නාල කරලා එනකොට ගිනි දපින්න කියලා ඉතල ගහනවා ගිනි ගොඩ. ගහනකොට පසේ බුදු කෙනෙක් මේ ගින්නට අහු වෙනවා. පසේ බුදු කෙනෙක් ගින්නට අහු වෙනවා. සාමාවතීලා මේක පස්සේ දකින්නේ, මුලින්ම දැක්කේ නැහැ. පස්සේ දකින්නෝ. දකින්නකොට දැන් ඉතින් කොහොමත් එකයිනේ මේ දැන් ඉතින් මේ පසේ බුදුරජාන් වහන්සේ ගිනි ගත්තා කියලා දැනගත්තොත් අපිට ලොකු ප්‍රශ්නයක් මතුවේ. ඒ නිසා අපි ඕන්න ඕමම ගිනිම තියලා දාමුයි කියලා හිතලා තව ටිකක් අවුල්වලා දැම්මා. පසේ බුදුරජාන් වහන්සේ සමාපත්තියෙන් වැඩි හිටින්න සම්මුකුත් දුනේ නැහැ. පසේ බුදුරජාන් වහන්සේ උඩින් වැඩම කරා. නමුත් වදක චේතනාවෙන් ගිනි තිබ්බ නිසා සාමාවතියේ දා ඉඳන් අපායේ දුක් විඳලා දුක් විඳලා ගින්නෙම පිලිස්සලා මැරෙන්න වුණා. බලන්න මේ කාන්තාව ගාව තිබ්බා එම මා නපුරු කුහක ගතියක් නේ, රාජ මහේෂිකාවක් වෙලා වුණා, තර දුෂ්ට ගතිය මතු වුණා. ඒ නිසා ජීවිතේ ජීවත් වෙනකොට සාංසාරික දුෂ්ට ගති මතු වෙන්න පුළුවන්. මතු වුණා කියලා අද්දක පියදගෙන ඉන්නේ නැතුව හොඳට නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. පච්චවෙක්කිත්ව රාහුල කායේන කම්මං කාතබ්බං, කයින් කර්ම කරනකොට ප්‍රත්‍යවේක්ෂා කර කර කරන්න ඕනේ. පච්චවෙක්කිත්ව රාහුල වාචාය කම්මං කාතබ්බං, නිකන් ඔයේ ආවට ගියාට බොරු කියන්න යන්න එපා. එහෙම කිව්වහම ඒවා සංසාර ජීවිතේ විපාක භාවයට එනවා. හරිද? ඊට පස්සේ හිතන දේවල් අනිත් අයට හිංසාවක් පීඩාවක් නොවෙන්න හිතලා කර්මපත රැස් නොකරගෙන ජීවත් නූනොත් මැරුණට පස්සේ යන සංසාර ජීවිතේට මේ දේවල් අරගෙන යන්න වෙනවා කියන එක පුදුම ඇත්තක්. ඒස ඔයගොල්ලෝ අහලත් කුජුත්තරාවගෙන. දැන් මොකද කුදුයි මහා ධර්ම ඥානයක් තිබ කුදුයි හේතුව අතීත ජීවිතේ පසේ බුදුරජාණන් වහන්සේ ළමක් වැඩම කරනවා දැකලා අර පසේ බුදුහාමුදුරු වැඩම කරේ මෙහෙමයි කියලා ඇද කරලා පෙන්නුවා. දැන් ඔයගොල්ලෝ කොච්චර ඇද කරලා ඇද්ද ජීවිතේ මිනිස්සුන්ටනේ. ඒ කියන්නේ මෙහෙම තමයි කරේ කියලා ඇද කරලා පෙන්නුවා. අන්න ගිහලා කුදු වෙලා ඉපදුනා. ඊට පස්සේ ওই සමහරු දාසියෝ වෙලා ඉපදිලා තියෙනවා සාමින්හන්සේලාට කියලා. කියන්නේ මේ ඕක පොඩ්ඩ අරන් දෙන්න. ওই වගේ මේක වචනයක් කියන. ඒතකොට සංසාර ජීවිතේ අපි පරිස්සමෙන් මේවා ජීවිතේ ගත කරගත්තේ නැත්නම් කර්ම රැස් කරාට පස්සේ ඒ කර්ම වලින් යන්න තියෙන සංසාර ජීවිතේට පිලිසරණක් නෑ. ඒ නිසා මතක තියාගන්න ජීවිතේ අවසානයේට අපිට මැරෙන්න වෙනවමයි. හරිද? මැරෙන දවසට ඕගොල්ලෝ කරපු හොඳ නරක ඕගොල්ලොත් එක්ක සසර යනවමයි. සංක 1 පළවෙනි උපදේශය ඔබ මේ ජීවිත සලස්මට දෙන. කවදාවත් ජීවිතේ ජීවත් වෙන්න කියලා වැරදි දේවල් කරලා ජීවිතේ ජීවත් වෙන්න එපා. අනුන්ගේ දේවල් හොරකම් කරලා, අනුන්ට වංචා කරලා, කපටිකම් කරලා, මිනිස්සුන්ව තලාගෙන, පෙලාගෙන, මරාගෙන ජීවත් වෙලා ජීවිතේ දිනන්න යන්න එපා. එහෙම දිනන ජීවිතයට වඩා සනීපයි වැටිලා වැතිරිලා දුප්පත් වෙලා හිඟා කරන ජීවිතේ. ඒක ශ්‍රේෂ්ඨ. මොකද සංසාරයේ කර්ම විපාක අරගෙන යන්නේ. පින්වතුනි, දැන් මම මේ ටික කියනකොට මගේ පින්වතුන්ට බයකුත් හිතෙන්න පුළුවන්. අනේ ස්වාමීනි, අපි එක එක දේවල් කරලා තිනවනේ. පින්වතුනි, මිනිස්සු වැටෙනවා. වැටිච්ච තැන්වල වැතිරිලා ඉන්න දුර්වලයෝ. ඒකයි මට කියන්න ඕනේ. වැටිච්ච තැන්වල වැතිරිලා ඉන්න හොඳ නැහැ. වැටුණා නම් නැගිටින්න ඕනේ. වැරදි වුණා නම් නැගිටින්න. නැගිටලා ජීවිතේ හරියට ජීවත් වෙන්න පුරුදු වෙන්න. එහෙම වුණොත් ඔබට ලොකු ගමනක් යන්න පුළුවන්. එහෙනම් ඔන්න අපේ ජීවිතේ පළවෙනි ඉලක්කය කෙලවර තියෙනවා මරණය. සබ්බං පහය ගමනියන් අහලා ඇති. හැමදේම දාලා යන්න වෙනවා. ඒ වෙනකන් අපේ ජීවිතේ කාටත් කරදරයක් නොවේ. අපිත් සැනසීමෙන් අනිත් අයටත් සැනසීමක් උදා කරන විදිහට ජීවත් වෙන්න ඕනේ. අන්න එතනට ජීවිතේ ජීවත් වෙන්න කොහොමද අපි පටන් ගන්න ජීවිතේ? අපිට තියෙන පොඩි පොඩි අවදි ටිකක්, පොඩි කාලේ
ඊට පස්සේ ලොකු කාලේ විශ්වවිද්‍යාල කාලේ විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කාලේ විවාහ වෙච්ච කාලේ දරුවෝ හදන කාලේ වැඩිහිටි කාලේ කියන්නේ මුණුබුරු හදන කාලේ සහ ඒ ඔක්කොම සලකන්නේ නැති කාලේ ස්ටේජ් 8කට කඩමු අපි ඒ ඔක්කොම සලකන්නේ නැති කාලේ කියන්නේ ඕගොල්ලෝ ආසරණ වෙලා එදාට ඉතින් ওই රටේ ඉන්දියාක් වගේ එකක් විතරයි කන්න පුළුවන් ඒක ගෙනල්ලා දුන්නා කෙහෙල් ගෙඩිය ගෙනල්ලා දුන්නා නෝනලා දරුවෝ වැඩට යනවා ඕගොල්ලොන්ට ඉතින් ඇද්දට වෙලා අර පොඩි කාලේ ගෝ කාට් එකේ හිටියා වගේම පොඩි තොටිල්ලක ඉන්නේ අර මෙහෙම කරලා දාලා ඒ වගේම මේ පැත්තට වැටෙනවට මේ පැත්තෙන් කම්බියක් තියෙන ඇඳක් ගන්නවා මේ පැත්තට මේ පැත්තෙන් කම්බියක් තියෙන ඇඳක් ගන්නවා අසුචි මල මුත්‍රා යනවට පොඩි කාලේ නම් පැම්පස් අරෝමි වැන්දුවා ලොකු වෙලාත් අන්දනවා ලොකු වෙලාත් අන්දනවා මොනවාද ඕනි කියලා වම් පැම්පස් පැකට් එකක් අරන් ඉන්නේ කියන හේතුව මේ ඒ වන්දලා තමයි තියන්නේ අසුචි මල මුත්‍රා පහ වෙනකොට ඒක ස්ටේජ් 8ක් චූටි කාලේ ඉස්කෝලේ වැඩිහිටි කාලේ කැම්පස් කාලේ නැත්නම් විශ්වවිද්‍යාල යන කාලේ වෙනත් බාහිර අධ්‍යාපනය විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කාලේ සහ විවාහ වෙච්ච කාලේ දරුවෝ හදන කාලේ දරුවෝ එක්ක ජීවිතේ වැඩිහිටි මැචුවර්ඩ් පරිණතභාවයකට පත් වෙන කාලේ 45ක් 50ක් විතර වෙද්දී 70ක් 80ක් වෙනකොට ජීවිතේ අපි කියන්නේ ඔකට අබලං කාලේ ජීවිතේ අබලං කාලේ අපි කොහොමද ජීවත් වෙන්න ඕනි කියලා මතක තියාගන්න ඕනි මම ඔයගලන්ට ගන්නම් අපි ගමු කාර් එකක් උපමාවට දැන් කාර් එකක් ගන්න උපමාවට ඔන්න කාර් එක අලුතෙන්ම ගෙනාපු දවස්වල පැකට් එක කඩන්නෙත් නෑ ෂීට් එකේ. හරිද? ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නිව්. අය හේතු වෙන්නෙත් නෑ ඔළුවේ තියෙන තෙල් ගෑවේ කියලා. ඩෑෂ්බෝඩ් එකේ මුඩි මුකුත් තියන්නේ නෑ. කාසියක් තියන්නේ නෑ. ඔව්වා තියන්නේ අය ඊරේ කියලා. හරිද? සුක්කානම් වලට වැඳලා හඳුන් කූරු ගහලා ඒ අලු ටික වැටෙන්න වෙනම මොකක් හරි තියලා අර යා ෆ්‍රෙෂ්න පැකට් එල්ලලා ඊට පස්සේ වැකියුම් කරලා රිම් හොදලා යට කොහොම කරලා තමයි කාර් එක එළියට දාගන්නේ. පාපිසි ගසලා ඒ අලුත්ම කාලේ ටිකක් යන්නේ යන්න ගානක් නැහැ කාසි දානවා වතුර හලනවා බීම හලනවා කෑම පැකටුයි අරවයි මේවයි ඒව තමයි ටික කාලයක් යනවා ඊට පස්සේ පොඩ පොඩ හීරෙනකොට අරේ මේ දැන් මුල්ම කාලේ හූරගන්නේ වද්දගන්නේ නැහැ හරිද පොඩක් අර හීරනොත් පපුවත් එක්ක නිකන් මොකද්ද වෙනව කාලයක් ගියාට පස්සේ පොඩි පොඩි හීරිලි සයිඩ් කරන්නාඩි සයිඩ් කරන්නාඩි චූට්ටා වැදුන ගණන් ගන්න එපා ඒ ගානට එනවා ඒ ගානට එනවා කාලයක් ගියාට පස්සේ පිංගුතුනේ කියන්නේ වාහනේ පරණ වුණාට පස්සේ අපිට ගානක් නෑ අපි තල්ලුවක් දාගෙන ස්ටාර්ට් එකක් දාගෙන කොයින් හරි බැටරිය මගදී හිටුත් එහෙම ඒකට අවශ්‍ය කරන මොකක් හරි මේ 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 පව එක දෙන්න පුළුවන් විදි එකක් හදාගෙන ජැක් හදාගෙන වෙන අමතර රෝද තියාගෙන තමයි අපි ගමන් බිමන් යන්නේ පිංගුතු මේ වගේමයි ජීවිතේ මේකේ පොඩි කාලේ පැකට් එකවත් කඩන්න හොඳ නෑ ඇත්ත කතාව කාලයක් යනකොට පොඩ පොඩ හීරෙනකොට අපිට ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්. අබලන් වෙන කාලේ අපි තේරුම් අරගෙන අපි අබලන් කියලා අපි ජීවත් වෙන්න ඕනේ. පැහැදිලිද? මේක තමයි ජීවිතයේ ඇත්ත. චූටි කාලේ පැකට් එකවත් කඩා ගන්න එපයි කියලා කිව්වේ. මගේ පිඟුතුල මතක තියාගන්න පුතාලා දුවලට අවුරුදු සමනින් 6-7 වසර විතර වෙනකම්ම අම්මගේ තාත්තගේ රැකවරණිය තියෙනවා. හැබැයි 8 වසර, 9 වසර, 10 වසර, 11 වසරට යද්දී අම්මගේ තාත්තගේ රැකවරණියෙන් දරුවෝ මිදෙනවා. පිරිමි දරුවෝ විශේෂයෙන්ම තමන්ගේ යාළුවන්ගේ ඇසුරට යොමු වෙනවා. ඉතින් අපි ස්කෝලයක් ගත්තට පස්සේ ක්ලාස් එකක් ගත්තට පස්සේ ඒකේ ඉන්න විවිධාකාර යාළුවෝ ඉන්නවා. ඒගොල්ලෝ කරන දේවල් වලට අනුරූපීව අනුගතව අපිටත් හැඩ ගැහෙන්නට සිද්ධ වෙනවා. ගෙදරදී තනියෙන් බත් එක කෑවට ස්කෝලේ 8 වසර 9 වසරට යද්දි තනියෙන් බත් එක කාගන්න බෑ. දිගහැරියා මුළු පන්තියම පොරකාගෙන එන ගතියක් තියෙනවා. සෙල්ලම් කරන්න එළියට බැස්සාම යාළුවෝ ඉන්න විදියට තමයි යාළුවා ෆෝල්ට් එක ගහලා නම් කලිසම ඇඳින්නේ. අපිටත් ෆෝල්ට් එක ගහලා අඳින්න ඕනේ වෙනවා. යාළුවා ගන්න ෂර්ට් එක අපිට වඩා ලස්සනයි නම් පිළිවෙලයි නම් අපිත් ඒ ෂර්ට් එක ගත්ත තැනට යන්න හදනවා. යාළුවා බැජ් එක සාක්කුවේ නම් දාගෙන ඉන්නේ අපිටත් හිතෙනවා බැජ් එක සාක්කුවේ දාගෙන හිටියා නම් හොඳයි කියලා. ඒක තමයි යාළුවන්ට අනුගත වෙනවා. ඒසම් මතක තියාගන්න විශේෂයෙන්ම 8, 9, 10, 11 දරුවෝ. ඉතාම භයානක අවධියක් ජීවිතේ ගෙවන කාලයක්. මෙහෙම කරද්දි ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. අනිත් එක මතක තියාගන්න එදා මිනිස්සුන්ගේ අපි පොඩි කාලේ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වුණා වගේ ආපහු හරව ගන්න පුළුවන් තැනකට නෙමෙයි අද ජීවිතේ වෙනස් වෙන්නේ. එදා ළමයෙක් මත්ද්‍රව්‍යයට පුරුදු වුණා දුම්බැටියක් විතරයි බොන්න තිබ්බේ. මත් පැන් ටිකක් විතරයි බොන්න තිබ්බේ. අද දරුවෙක්ගේ අතට ඊට වඩා භයානක මත්ද්‍රව්‍ය, ඇබ්බැහි වෙන සුළු මත්ද්‍රව්‍ය, මැරෙන්න සිද්ධ වෙන මත්ද්‍රව්‍ය මිනිස්සුන්ගේ අතට එනවා. දරුවගේ අතට 8-9 වසරදී එනවා නෑනම් නෙමෙයි සත්‍ය කිම්ම එනවා ඕන තරම්. ඒ කාලේ සමහර ඔය විස මත්ද්‍රව්‍ය ජාති බෙහෙත් හේත් විදියට එනකොට ඒවා පාලනය කර හොයාගන්න බැරි වෙන්න. අද එහෙම නැහැ. ඕකනේ ඇත්ත. කවුරු හරි නැහැ කියනවා නම් මාව හම්බ වෙන්න මම පෙන්නන්නම් මේව කොයිද තියෙන්නේ කොහොමද තියෙන්නේ කොහොමද එන්නේ කියලා.
මේ තමයි ඇත්ත. ඉස්සර අවුරුදු 18කට අඩු ළමයෙක්ට කඩේකට ගිහිල්ලා දුම්බැටියක් ගන්න බෑ, මත්ර මත්පැන් බෝතලයක් ගන්න බෑ. අද අවුරුදු 14 15 ළමයෙක්ට ඕක ගන්නවා කියන එක මහලකු දෙයක් නෙමෙයි. එතකොට ඔබ භයානක තැනකට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. අවබෝධයෙන් ඉන්න, අවධානින් ඉන්න. මොකක්ද මා කොයි පැත්තටද යමින් පවතින්නේ? කොල්ලෙක් වුණාම යාළුව ඇසුරු කරන්න ඕනේ. නෑ නෑ මමට කියන්න බෑනේ පන්සල වගේ ගෙදරට වෙලා පූජාව තීති හිටහන් කියලා. එහෙම බෑ. එළියට යන්න. යාළුවෙක් ඇසුරු කරන්න. තමන්ගේ සීමාව දැනගන්න. ඒකයි. ඒතර ඒ සීමාව සෙල්ලක්කාර වෙන්න බෑ ඕනවට වඩා. දැන් සමහරුන්ගේ ආකල්පය විවාහ ජීවිතයටත් ගේනවනේ. ඔගොල්ලෝ යාළුව හැමදාම හවසට ඇසුරු කරා නම් විවාහ වෙලා පැත්තකට යද්දී ඒ යාළුවන්ගේ ඇසුර නවත්තලා තමන්ගේ විවාහ ජීවිතයට අවධානය යොමු කරන්න පුළුවන් මනසක් ඔබට තියෙන. එහෙම නැති දුර්වල මනසක් නම් ඔබට තියෙන, ඔබ පොඩි කාලේ ඉඳන්ම මා මෙතනට සකස් විය යුතුයි කියලා හැදෙන. ඕකට අපි භාෂාවෙන්ම කියන්නේ ලිමිට් එක පන්න ගන්න එපා. තේරුණාද? අවධානෙන්. අද මේ ලස්සන දවසක් නේද? ඔගොල්ලෝ හැමදේම ජීවත් වෙනකොට අද කියන්නේ ලස්සන දවසක්. අද ලස්සන දවසක්, අද ඉඳන් ජීවිතේ හදන්න. තමන්ගේ සීමාව පන්නා නොගෙන මා මේ යන්නේ කොයි පැත්තටද? ඉතාම භයානක මද්‍රව්‍ය පාවිච්චි කරන පැත්තකට මාව ඇදෙනවද? යාළුවොත් එක්ක හැමදාම නරක දඩබ්බර නපුරු වැඩ කරන පැත්තකට මම මේ හැරෙනවද? අම්මලට බොරු කිය කිය මගේ ජීවිතේ මම වෙන පැත්තකට ගෙනියනවද? අම්මව තාත්තව සහෝදර සහෝදරියන්ව රවට්ට රවට්ට නංගිට ලැජ්ජ වෙන විදිහට, මල්ලිට ලැජ්ජ වෙන විදිහට, අක්කට ලැජ්ජ වෙන විදිහට, අම්මට ලැජ්ජ වෙන විදිහට මගේ ජීවිතේ යනවද? දරුව කල්පනා කරන්න. 8, 9, 10, 11 පුතේ මේ අවුරුදු ටික හැදුනොත් එතනින් එහාට ඔබට බය වෙන්න දෙයක් නෑ. ඔබ අවුරුදු 16 එළියට එන දරුවා යහපත් දරුවෙක් නම් එයා එතනින් නම් වැරදි වලට යොමු වෙන්නේ නෑ. හැබැයි 16 එළියට එන දරුවා රස්ත්‍ය අධිකාරියෙක් නම් එයත් රස්ත්‍ය අධිකාරියෙක් වෙන එකත්, එයා වැසුරු කරන අය රස්ත්‍ය අධිකාරිය වෙන එකත් නවත්ත ගන්න පුළුවන් කමක් නෑ. එනිසා මේක සැලකිය යුතු, අවධානය යොමු කළ යුතු කාල පරිච්ඡේදයක්. පැහැදිලිද මම මේ කියන්නේ? ඒතර ගෑනු ළමයෙක්ට මේ කාලෙදි රැකවරණයක් තියෙනවා. මොකද ගෑල් ළමෙක් අවුරුදු 16ක් විතර වෙනකම් අම්මෙක් තාත්තෙක් ටිකක් පස්සෙන් ෆලෝ කරගෙන පන්නගෙන ඉන්නවනේ. එයාට ප්‍රශ්න එන්නේ 16-17 පෙන්නට පස්සේ. කොල්ලට ප්‍රශ්නයක් එන්නේ 16-17 පෙන්නට පස්සේ. ගෑනු ළමයා 16-17 පයිද්දී මොකද ගෑල් ළමයා ඉගෙන ගන්නවා. ගෑල් ළමයා ඉගෙන ගත්තට පස්සේ එයාට අම්මගෙන් තාත්තගෙන් මිදෙන්න අර ඉගෙනීම කියන එක රුකුලක්, ආයුධයක් බවට පත් වෙනවා. එයා කොයි හරි පන්ති වලට යන්න පුළුවන්, අරහෙට යන්න පුළුවන්. එයා එතකොට අම්මගේ තාත්තගේ අවධානයෙන් මිදෙනවා. මොකද අම්මයි තාත්තේ අවුරුදු 16ක් යාගෙන තිබ්බ විශ්වාසය නිසා මගේ කෙල්ල මෙහෙම කරන එකක් නැහැ කියන විශ්වාසෙට තවත් ඉස්සරහට යාට යන්න පාර කපලා දෙනවා. එනිසා ගෑන් ළමයෙක් දැන් අවුරුදු 16, 17, 18, 19 පරිස්සම් වෙන්න. අද මේ වර්තමාන සමාජයේ කියන්නේ 2021 අවුරුද්ද. 16, 17, 18, 19 පරිස්සම් වෙන්න 20 නම් මොලේ පෑදෙන්න ගන්නවා. මොකද 20ක් වෙනකොට යාට හොඳ අවුරුදු 4ක් යා බාහිර මිනිසුන් ඇසුරු කරලා ලබාගත් සමාජ අත්දැකීම නිසා එයාට මිනිහෙක්ව දැක්කහම තේරෙනවා, මිනිස්සෙක්ව දැක්කහම තේරෙනවා මේ ගොනා හැරෙන්නේ කොයි පොල් පැලේ කන්නද කියලා. අර කාලෙදි තේරෙන්නේ, ඒ කාලෙදි අන්ද වෙනවා කියන්නේ පිංගුතුනි මේ 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 බුදුහාමුදුරු ඇවිල්ලා කිව්වත් අහන සයිස් එකක් නැහැ. කෙනේ එයා ඒ කාලෙදි ජීවිතේ වෙන පැත්තක් හොයන පිරිමි දරුවෙක් අවුරුදු 16 එළියට එනකොට 16, 17, 18 කල්පනාවෙන් ජීවිතේ ජීවත් වෙන්න ගන්න පුළුවන් ඉස්කෝලේදී කාලේ වරද්දගත්තේ නැති වුණොත්. එනිසා පිරිමි පුතෙක් ඉස්කෝලේ කාලේ 8, 9, 10, 11 පන්තිවල පරිස්සම් වෙන්න. බොත්තම් ගලවගෙන ෂර්ට් එක උඩින් දාගෙන ඉස්කෝලෙන් එළියට ඇවිල්ලා කරාබුවක් දාගත්තට ජීවිතේ ලස්සන වෙන්නේ නැහැ. කමක් නැහැ, ඕගොල්ලන්ට ෆෝල්ට් එකක් ගහලා අඳින්න ඕන නම් අඳින්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ලස්සන පිරිසුදු අයන් කරලා අඳින්න ඕන නම් අඳින්න. අත් දෙක නවල අඳින්න ඕන නම් අඳින්න. ඉස්කෝලෙන් එළියට ඇවිල්ලා ෂර්ට් එක උඩින් දාගන්න ඕන නම් දාගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ ලයිෆ් එකේ ලිමිට් එක දැනගත්තේ නැත්නම් ඕගලන්ගේ මුළු ජීවිතේම ලිමිට් එක පන්නනවා. හරි, 16න් එළියට එනවා. 16න් එළියට එන්නේ එක්කෝ සාමාන්‍ය පෙළ සමත් වෙලා, එක්කෝ සාමාන්‍ය පෙළ අසමත් වෙලා. සාමාන්‍ය පෙළ සමත් නම් යාට ඊළඟට ඔන් වෙන උසස් පෙළ දක්වා ගමන. උසස් පෙළත් සමත් නම් යාට විශ්වවිද්‍යාලයක් ලැබෙනවා. විශ්වවිද්‍යාලයක් සමත් නම් යාට එක්කෝ ජොබ් එකක් ලැබෙනවා, එක්කෝ යා රට ගිහිල්ලා ජීවත් වෙන්න ගන්නවා. ඒ පැත්තට යන්නේ. සාමාන්‍ය පෙළ අසමත් වුණොත්, උසස් පෙළ අසමත් වුණොත් එතකොට මොකද කරන්න ඕන? හොඳට මතක තියාගන්න මේ කියන කතාව. මේ ලෝකේ එන්න කම්කරු හිඟයි.
වැඩ කරන්න දන්න මිනිස්සු හිඟයි. එනිසා ඔබට පුළුවන් ඔය වෘත්තීය පුහුණුවක්. හරිද? මම කියන්නේ පින්වතුනි මේ මහා ලොකු දේවල් නෙමෙයි. ගැරජ් එකකට ගිහිල්ලා අවුරුදු දෙකක් වාහන ගලවන්න ඉගෙන ගන්න. ඩොක්ටර් කෙනෙක් වුණා වගේ තමයි. ලෙඩ්ඩු ඉන්නකම් ඩොක්ටර්ස්ලාගේ ජොබ් එක වයිට් කොලර්. වාහන තියෙනකම් ගැරජ් බාස් කෙනෙක්ට ජීවිතේ වයිට් කොලර්. දැන් අපිට ඉස්සර අපිව රවට්ටපු වචනයක් උඹලා ඉගෙන ගත්ත නැත්නම් අපිට කුඹුරු කොට කොට තමයි ඉන්න වෙන්නේ. ඕක නෙමෙයිද අපේ ජාතියට වැරදිච්ච වචනේ? ඉගෙන ගත්තේ නැත්නම් උඹලට කුඹුරු කොට කොට තමයි ඉන්න වෙන්නේ. ඒකොට කුඹුරු කොටනවා කියන එක බ්ලැක් මාක් කරා මිනිස්සු. එහෙම නැහැ. වෘත්තියක් වශයෙන් පුහුණු වෙන්න ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් වෙන්න පුළුවන්. ඒවට වැඩ තියෙනවා. ඇඩ්වර්ටයිසින් කම්පැනි එකක් දාන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෘත්තියක් පුහුණු වෙන්න. වෘත්තියක්. නැත්තම් ත්‍රිවිල් එකක් තරම් හන්දියට යන එක නෙමෙයි වැඩේ. කරුණා කරලා. අර වෘත්තිය පුහුණු කරන ස්ථාන වේලෙනවා. ඒගොල්ලෝ ගමින් ගමට ලීෆ්ලට් බෙද බෙද යනවා එන්න 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 අපි ගාවට එන්න NVQ දෙනවා කියයි අරක දෙනවා කියයි මේක දෙනවා කියයි සහතික දෙනවා කියයි ඩිප්ලෝමා දෙනවා කියයි ජොබ් දෙනවා කියයි වේලෙනවා යන්න වෘත්තියකට ගිහිල්ලා පුරුදු වෙන්නේ. මේ තමයි දරුවෙක්ගේ ජීවිතේ. ඔබට පුළුවන් ඒ පැත්තිනුත් දිනන්න මේ පැත්තිනුත් දිනන්න පුළුවන්. ගෙහල් ළමෙක් ඉගෙන ගන්න අවුරුදු 18ක් 19ක් වෙනකම් පරිස්සමින් ඉගෙන ගන්න පුතෙක් තමන්ගේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න සකස් කරගන්න. ඊට පස්සේ ඔබට එනවා සහකාරියක් සහකාරියක් හොයාගන්න කාලය. එහෙමනේ. එහෙම එනවා. එතකොට ඕකෙදි පරිස්සම් වෙන්න තමන්ට ජීවිතේ කෙනර සමාජය පෙන්නන විචූරණකම් වලට නෙමෙයි සහකාරියක් සහකාරියක් හොයාගන්න. දැන් පිරිමි දරුවෙක් නම් හොයන්නේ තමන්ගේ ජීවිතේ තමන් එක්ක ජීවත් වෙන්න පුළුවන් ගෑනු දරුවෙක්ව. ගෑනු දරුවෙක් නම් හොයන්නේ තාත්තා කෙනෙක් වගේ තමන්ව බලා ගන්න පුළුවන් තමන්ට ආදරය කරන්න පුළුවන් පිරිමි ළමයෙක්ව. ඒතර ඒකට යාගේ ඩෙනිමේ හිල් කීයක් දිනවද? යා දාලා තියෙන සැප්පු දෙක කොයි වර්ගයේද? යාගේ ඉනේ ඉඳන් සාක්කුව දක්වා දන්වැලක් කෙල්ලෙනවද? යාගේ පර්ස් එක කොයි විදිහටද තියෙන්නේ? යාගේ පර්ස් කැරියාම ක්‍රෙඩිට් කාඩ් කොච්චර පේන්න තියෙනවද? භාවිතා කරන ෆෝන් එක මොකද්ද? මේ වගේ පොඩි විචූරණකම් වලට රැවටෙන්න එපා. බලන්න හොඳට පිරික්සලා මේ මනුස්සයා මනුස්සයෙක්ද කියලා. ඒක තමයි බලන්න. මේ මනුස්සයා මනුස්සයෙක්ද? බොරු කියනවද? රහමෙර පාණිය කරනවද? එතකොට ගෙදර හැදිච්ච පරිසරය කොහොමද? අන්න ඒවා. මේ මනුස්සයා මනුස්සයෙක්ද කියලා බලන්න. මනුස්සයෙක් නම් එතනට යන්න. නිකන් අරයා මේතන වැඩ කරන්නේ මේ විදිහට වැඩ කරන්නේ කියලා ගියොත් ජීවිතේ පරාද වෙන්න වෙනවා ගෑල් ළමයට. Tamanට ජීවිතේ හැමදාමත් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හොයා ගැනීම දරුවෙක් විසින් කළ යුතුයි. මේ තමයි ඔබේ ජීවිත සලස්ම. පිරිමි දරුවෙක්. ඒක හැඳුරුවෙන් පිරිමි දරුවෙක් මතක තියාගන්න තමන් මුලින්ම බොහොම අවංක වෙන්න. තමන් හොඳ මනුස්සයෙක් වෙන්න ලිමිට් දන්න. විවාහ වෙලා ගැහණු දරුවෙක්ව ගෙදරට එක්කන් ආවට පස්සේ ගැහණු කෙනාව බලා ගන්න පුළුවන්. මම ගිහි ජීවිතේට තන්නේ කර ගිහි ජීවිතේට මේ බණ කියන්නේ. බලා ගන්න පුළුවන්. මනසක් තියන දුක සැප තේරුම් ගන්න පුළුවන්. රැකවරණිය දෙන්න පුළුවන්. කඩාගෙන වැටෙන තැන්වල ඉන්න පුළුවන්. නිකන් ප්‍රශ්නයක් අහම අතහැරලා දාන්නේ නෙමෙයි දරුවෙක් දෙන්නෙක් ලැබුණාට පස්සේ තෝ වැඩක් නැහැ මට ඔබ ඵලයන් යන්නේයි කියලා. තව ගැහණු කෙනෙක් ගන්න මානසික දුර්වල චරිතයක් නෙමෙයි පිරිමි පුතෙක් වෙන්න ඕනේ. හදාගත්ත ජීවිතේ සතුටින් ගත කරන්න කොහොම නමුත් මම මේ ජීවිතේ ගත කරනවා කියලා එල්ලීගෙන යන්න පුළුවන් මිනිසෙක් වෙන්න. එල්ලීගෙන යන්න පුළුවන්. එහෙම වුණත් අන්න ජීවිතේ ඔබට ඇත්තටම සතුටින් සැනසීමෙන් ගත කරන්න පුළුවන්කම ලැබෙයි. එතකොට ඒ ජීවිතයට එළඹෙද්දී ඔබ ඔබේ අර සෙල්ලක්කාරී ජීවිතය අයින් කරන්න අවුරුදු 16 17 18 දී ගත කරගෙන ආපු සෙල්ලක්කාරීත්වය අතහරින්න ඕනේ. එතකොට යාළුවෝමත් ඒ වැටි ඉස්සර වගේ කටින්නට පන්සල් යනවයි කියලයි පෙරහැර බලන්න යනවයි කියලයි වෙසක් බලන්න යනවයි කියලයි රෑ රෑ තිස්සේ ඇවිදින්න බෑ දැන්. දැන් වෙන ජීවිතයක් තියෙනවා. දැන් වෙසක් බලන්න යනවනම් වයිෆ්වත් එක්කයි යන්නේ. ගිහිල්ලා පාඩුවේ බලලෙන්න. දැන් පෙරහැරවල් බලන්න යනවනම් වයිෆ්වත් එක්කන් යන්නේ. ගිහිල්ලා පාඩුවේ බලලෙන්න. ඉස්සර වගේ යාළුවොත් එක්ක පාරවල් ගානේ අරේ ඉඳන් අර කෙළවරටම පයින් ගිහිල්ලා අපහු රෑ දෙකට තුනට ගෙදර එන තනියෙන් ඉන්න ජීවිතයක් බවට පත් වෙන්න එපා. ඒක තමයි මට කියන්න ඕනේ. ඒ ලිමිට් එකේ සීමාව හරියට හඳුනා ගන්න. ගෑනු දරුවොත් එහෙමයි. ගෑනු දරුවොත් ටිකක් ලොකු වෙලා ගෙදර ආවට පස්සේ ඉතින් හොඳට දරා ගන්න පුරුදු වෙන්න ඕනේ. අර ගෙදරදී මලක් වගේ ඇදිච්ච ගති ගෙන්න හොඳ නැහැ තමන්ගේ ජීවිතයට. එතකොට ඒක දරා ගැනීමක් එක්ක යා යුතු ජීවිතයක්. සමහර කඩාගෙන වැටීම් තියෙනවා. සමහර වෙනස් වීම් තියෙනවා. සමහර නැති බැරිකම් වෙන්න පුළුවන්. ඒ තැන්වලදී නිකම්ම පිස්සු බල්ල වගේ කන්න පයින්නේ නැතුව බොරුවට හේතුවක් නැතුව අහේතුකව රණ්ඩු සරවල් වෙන්නේ නැතුව උපේක්ෂාවෙන් වැඩිහිටියෙක් වගේ ජීවිතය දිහා බලන්න ගෑන් ළමෙක් පුරුදු වෙන්න ඕනේ. මොකද පිරිමි දරුවෙක්ට නිතරම
මේක තමයි කතාව හරියට පිරිමි දරුවෙක් ඥානාන්විත වුණාට දරා ගැනීමේ සීමාවට වඩා ළඟ බලන ප්‍රමාණය වැඩි ඉනි ටට්ටක් ගාලා ළඟ බලලා තීරණය ගන්නවා. ඒතර ගෑනු දරුවෙක්ට පුළුවන් වෙන්න ඕනේ අම්මා කෙනෙක්ගේ චරිතයට ගිහිල්ලා බොහොම ඈතක් බලලා කල්පනා කළ යුතු කල්පනා කරලා කල්පනා කරලා මහත්තයා යන්නේ කොයි පැත්තටද කියලා බලලා කරුණාවෙන් උපදේශයක් දීලා ගලව ගන්න. එහෙම නැතුව ඉක්මන් කේන්ති ගන්න කුකුල් කේන්තිකාරියක් බවට පත් වෙලා ජීවිතේ ජීවත් වෙන්න බෑ. පුංචි පුංචි දේවල් දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. කොයි වෙලෙත් අඬාගෙන වැළපීගෙන ජීවත් වෙනවට වඩා දරාගෙන කාගෙන ජීවත් වෙන්න උත්සාහ කරන එක තමයි දරුවෙක්ට වටින්නේ. විශාකාව එහෙමයි. විශාකාවගේ ගෙදර ප්‍රශ්න එනකොට විශාකාවට ගෙදරින් යන්න කියනවා මිගාර සිටුවද. නමුත් කිව්වේ තාත්තේ මට යුක්තිය විසඳලා දෙන්න. එච්චරයි. එහෙම නැතුව අනේ බලන්නකෝ මාමණ්ඩි මාමට එන්න කිව්වනේ මම මේ ඔච්චර සම්පතක් තියාගෙනද මෙහෙට ආවේ බලන්නකෝ අම්මේ මට වෙනස්කම් කරනවනේ මම වන්දි නඩුවක් දානවා මට දරුවෝ කීයක් ඉන්නවද ඒවට කියනේ ඒ ඒ තැන්වලදී දැන් විශේෂයෙන් පිටතනි අපි දැන් ගෑනු දරුවෙක් ගෙදරකට ගියාට පස්සේ නැන්දම්මගෙන් ප්‍රශ්න එන්න පුළුවන් එන්න පුළුවන් එන්න පුළුවන් හරිද කාලයක් යනවා ඒව හදාගන්න ඒව ඉවසීමෙන් කට්ට ගාලා හදාගන්න වෙනස්කම් කරපු විශාකාවටත් මිගාර සිටුවරේ අන්තිමට මිගාර මාතා කියන මාතෘ පදවිය දුන්නා ඒ වගේ නැන්දම්මගෙන් ඊට පස්සේ මාමණ්ඩිගෙන් සහෝදරයන්ගෙන් මස්සිනාගෙන් තව කවුද ඉන්නේ නෑනලදර මහත්තයාගේ නංගිලට කියන්නේ නෑනල හරි මොකක් හරි කියනවා මට හරියට මතක නෑ හරිද නෑන වෙන්න ඇති මේ අපි දන්නවා යෝවා ඕ ඒගොල්ලෝ එහෙම ওই පොඩි පොඩි හින්ට් එම පාස් කරන්න පුළුවන් සම වයසන නිකන් ඔකනේ මැනිකාගේ ඉන්නේ හාමිනේ කියලා හිතන් ඉන්නේ වලව්වෙන් දාවේ අරකයි මේකයි ඔහොම පොඩි පොඩි ඒව එනවා ඕවට අඬාගෙන වැටිලා අනේ අම්මේ මට මෙහෙ ඉන්න බෑ මාව එක්කයි යන්නකෝ මට කවුරුත් ආදරේ නැහැ මහත්තයා ආපු වෙලේ ඉඳන් අද අම්මා මෙහෙම කිව්වා නැන්ද මෙහෙම කිව්වා අක්කා මෙහෙම කිව්වා මට මෙහෙ ඉන්න බෑ අපි දෙන්න වෙන ගේකට යන් වෙන ගේකට යන් ඕ නාට්‍ය තමයි මිනිස්සු රඟපාන්නේ එහෙම නෙමෙයි පිටුතුර ඒවා හිනාවකින් දන්නේ නැද්ද අක්කා පුරුදු වෙච්ච විදියනේ කියලා එයාටත් ආපෞසරයක් මතක් වෙන කාරණාවක් වා මහත්තයාට ඒව ඔක්කොම රෑ ආපු වෙලේ ඉඳන් කියලා ටික ඕගලන්ගේ අම්මා මෙහෙමයි නැන්ද මෙහෙමයි නැහන මෙහෙමයි අක්කා මෙහෙමයි එතකොට මහත්තයාට එපා වෙනවා එහෙමයි අම්මලට පොඩි මිස් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා අපි පොඩ්ඩක් කාලයට ඉඩ දීලා බලමු ඔයා පුකුත් කියන්නේ නැන්නේ පොයි ඉතින් නැන්දම්මලගේ හැටිනේ අන්න එහෙම කාගෙන ජීවත් වෙනවනේ යම් තරමක් ඉවසන්න ඕනි ඒ ඉවසිය යුතු ධර්මතාව ටික ඉවස ගන්න ගැහණියක් දක්ෂ නුනොත් පෞල් ජීවිතය පාලනය කරන්න අමාරුයි පුතේ ඇත්තටම මෙහෙමයි මම මේ ටික කියන්නේ මට අවුරුදු 28ක් 29ක් ඒතකොට මට මේ සම්පූර්ණ ජීවිත අත්දැකීමකින් නෙමෙයි මම මේ කියන්නේ මේ ටික මම කියන්නේ මම ජීවත් වුණා නම් ජීවත් වෙන්න හදන ක්‍රමය තමයි මේක හැබැයි මේ ක්‍රමයේ සතුටුයි සනීපයි සැනසීමයි නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ප්‍රශ්න දාගන්න නැතුව. හරිද? මහත්තයා කොයි වෙලේකවත් වැඩ කරලා ඇවිල්ලා වැඩ කරපු තැන්වල කුණු කෝට්ටල් ටික ගෙදර කියන්නේ නැහැ නේ මෙහෙමයි අදාරු මෙහෙම කිව්වා මට මෙහෙම වුණා මගේ ෆයිල් එක නැති වුණා ඒවා කියන්නේ. ඒ වගේම නෝනත් ගෙදර ඉඳලා ගෙදර තියෙන කේලන් ටික ඔක්කොම මහත්තයාට කියනකොට වඩා දරා ගන්න ප්‍රමාණය දරා ගන්න ඕනේ. ඉවසන ප්‍රමාණය ඉවසන්න ඕනේ. ගෙදරින් රණ්ඩුනා කියලා බඩු මල්ලතර මයියන යන අම්මා ගාවට කියලා එන්න හොඳ නෑ. එහෙම ආවොත් ඔබ පරාදයි. ඔබ ඉන්න ඕනේ. නෑ මම යන්නේ. ඒවා කට්ට කාගෙන 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 ඉන්න ඕනේ. මහත්තයා කියන ඵලයන් යන්න ගෙදර. ඔබ ඉන්න එපා මට. එහෙම මම යන්නේ. මම ආවේ එහෙම යන්නේ. අන්න එහෙම කියලා රණ්ඩු වෙන්න නෙමෙයි මේ කියන්නේ හරිද මේ බුකු කොහොමද මාවෙලවන්නේ මේක මටත් අයිති කියලා අයිතිවාසිකම් ඉල්ලන්න යන්න එපා ඊට පස්සේ මේ 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 එන්න වෙන්නේ වෙනත් විදිහකට එහෙම නෙමෙයි මහත්තයෝ ඔයා මාව එක්කන් ආපු විදිහක් තියෙනවනේ මාව එපා නම් ඒ විදිහටම ගිහිල්ලා දාන්න නිකම් මේ බයක් මළු උස්සගෙන මං ගෙදරින් එනකොට එහෙම ආවෙත් නෑ ලස්සනට වාහනක නැගලා සාරි ඇඳලා ගෙදරින් ආවේ මාව මේ විදිහට ගවාට පා නම් ඒක මට ප්‍රශ්නයක් නෑ නමුත් ඒක විය යුත්තක් තියෙනවා යුක්තිය පසඳරන්න යුක්තිය විසඳන්න ඒ විදිහට කොහොමද කෙලින් ජීවිතයක් තියෙනවා මහත්තයයි මහත්තයර බේකරියක් තියෙනවා කියලා හිතන්න කෙටියෙන් කිය මහත්තයර බේකරියක් තියෙනවා මහත්තයා පිටි කොට්ටයක් අනනකොට ගෑනු කෙනාට පිටි කොට්ට දෙකක් අනන්න ශක්තිය තියෙනවා එහෙම කෙනෙක් කාන්තාව කියලා කියන්නේ මම කියන්නේ පිටි අනන්න කියලා නෙමෙයි හෙට ඉඳන් ගිහිල්ලා හරිද ඊට පස්සේ මේ ඕන්න ඇති වැඩ වලට අත දාන්න ගිහිල්ලා මහත්තයා කෑණියක් ගලවද්දි නෝන ඇන හතරම ගලවන්න යනවා දැන් හරිද කාරේ හොඳට තියෙන රෝදෙත් ඇන ගලවලා ඊට පස්සේ ඒ වගේ අඥානකම් නෙමෙයි මේ කියන්නේ අර මං කියන්නේ මේ හයිය තියාගන්න ඕනේ මම දන්න මිනිස්සු ඉඳලා තියෙනවා කිරි ටොපි හැඳි ගාලා තියෙනවා දැන් ඇත්තටම මට මතකයි අපේ මගේම සහෝදරියක් උච්චරම කාලේ ඒගොල්ලෝ යනකොට දුෂ්කර පළාත්වලට ගියේ ඒ දුෂ්කර පළාත්වල ජීවිතේ ජීවත් වෙන්න හදපු හැටි මම දන්නවා එයක් කෙනෙක් ඉන්නවා තඹුත්තේගමට කසාද බඳපු. හරිද මම මේ කියන්නේ. ඒතට එහෙ දුෂ්කරයි ඒ කාලේ. අපිට මතකයි අපි අනකොට එහෙ දුෂ්කරයි. හැබැයි ඔවුන්නේ දුෂ්කර පරිසරය ඇතුලේ පුදුමාකාර වේදයට හැදුණා. අද හරිම සතුටින් සැනසීමෙන් ජීවත් වෙනවා. කිසි අඩුවක් නැතුව.
හැබැයි ඔවුන්ගේ අතීත ජීවිතය මට මතකයි. එක මහා කියන්නේ මතකයි කියලා කියන්නේ ඒ ඔවුන් කට්ටක් කාගෙන ආපු මිනිස්සු. ඒ කට්ට අපේ අක්කලා හරි අපූර්වට කියන්නේ දරාගෙන කෑවා. මොනව හරි කරන්න උනොත් පින්තුනි කරන්න දෙපාරක් හිතන්න එපා. මේවා මේවා කරන්න ඕනේ ගහක් කොලක් හිටෝලා ගෙඩියක් කර තලාගෙන පලාගෙන. එහෙම ජීවත් වෙන්න ගැහැල්ලා මේ පුරුදු වෙනවා. මෙතකොට තමයි ජීවිතේ විවාහ ජීවිතේ ලස්සන වෙන්නේ. ඔන්න ඒගොල්ලන්ට ඊළඟට ලැබෙනවා දරුවෝ ඊළඟ පියවර. දොර දරුවෝ ලැබෙනකොට තවත් පරිණතයි. ඊට පස්සේ නිකන් අර කරපු කෝලම් විවාහ වෙලා කරපු කෝලම්වත් දැන් කරන්න හොඳ නැහැ. දැන් දරුවෝ ඉන්නවා. දැන් හැසිරීම, කතා බහ, ඊළඟට ජීවිතේ තීරණ ගැනීම, ඒ වඥාන දුෂ්ප්‍රඥ වෙන්න බෑ. ප්‍රශ්නයක් ආපිලාට ඒවා විසඳ නැහැටි දරුවෝ අපි දිහා බලාගෙන හැදෙන්නේ. ඒගොල්ලන්ගේ පළවෙනි ගුරුවරු අම්මයි තාත්තයි. අම්මා කතා කරන භාෂාව තාත්තා කතා කරන භාෂාව තමයි දරුවෙක් කතා කරන්න ගන්න. ඒකට ගෙදර වැඩිපුරම පරුස වචන නම් කියන්නේ දරුවෝ එහෙම තමයි පුරුදු වෙන්නේ. අර මං දැක්ක ඊපිරිදා ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ගිහිල්ලා එක දරුවෙක් වුණ වරප ලොරියක් විතර කියනවා. ඉතින් ඒ තාත්තරේම හරි සන්තෝෂයි හිතෙන්නේ නැති ඒ ටික අහන් හිටියාම. කියන්නේ මොකද ඒ කොහින් ඉගෙනගෙනද? ඉස්කෝලේ උගන්වලා නෙමෙයි දැන් මේ කොවිඩ් නිසා ඉස්කෝලත් වහලානේ. උගන්න ඉගෙනගෙන තියෙන්නේ ගෙදරි. කරන්න දෙයක් නැහැ මට මේක කියන්න වෙනවා. ඊට පස්සේ ඔය පහුගිය කාලේ ඔයගොල්ලෝ දකින්න නැති පිහියෙන් ඇනලා පොඩි පොඩි දරුවෝ මැරුවා නේ. පොඩි දරුවෝ පොඩි ප්‍රශ්න වලට ලොකු කරගෙන. ඇයි මේ? අම්මලා තාත්තලා අර පරිණත භාවය දරුවන්ට දීලා නේ. හැබැයි අපි දැන් අම්මලා තාත්තලා ඉන්නවා. තමන්ගේ දරුවන්ට පරිණත භාවය දීලා, ඒ පරිණත කාලෙදී අතහැරලා, ඒ දරුවන්ට හැදෙන්න දීලා, පැත්තක ඉඳන් උදව් කරලා, උපකාර කරලා, කඩාගෙන වැටීම් වලට උපකාර කරන පරිණත අම්මලා තාත්තලා ඉන්නවා. පරිණත අම්මලා තාත්තලා. ඒ දරුවෝ යන්න හදන පැති වලට උදව් කරනවා. නිකන් තමන්ගේ හිණ නෙමෙයි. ඔබ කැමති මෙහෙම වෙන්න නම් ඔබ යන්න පුතේ. අපි ඉන්න ඔබත් එක්ක සමදයා පස්සේ. ඒ වගේ උදව් උපකාර කරගෙන ආපු චරිත ඉන්නවා. ඔබත් දරුවෙක් හදනකොට ජීවිතේ ඒ දරුවව හදන ඔබත් දැන් තේරුම් ගන්න. ඔබත් තේරුම් ගන්න අපිට මේ දේවල් දාලා යන්න වෙනවා ජීවිතේ. දැන් මම කිව්වේ අර අවසාන කෙළවර ජීවිතේ රේස් එකක් යන්න හොඳ නෑ. මෙහෙමයි පුතේ. අපිත් මහන්සි වුණා. ඔබත් මහන්සි වියන්. අපි තඹ කරපු ඔබට දෙන්නම්. අපිට දැන් කාලේ හරි. අපි දැන් ඕගලන්ට යුතුකම කරා. ඉස්කෝලේ දැම්මා. ශිෂ්‍යත්ව කෙරෙව්වා. ඕලෙවල් කරෙව්වා. එලෙවල් කරෙව්වා. කැම්පස් එකට දැම්මා. දැන් ඔබ ඊටු ටික ජීවත් වෙයන්. ඔබට යන්න තියෙන පාර ඔබ දන්නවා. අපි දැන් පොඩ්ඩක් විවේක ගන්නම්. ඔන්න විශ්‍රාම දිවියට එනවා. ඒ විශ්‍රාම දිවියට ඇවිල්ලා පිඟුතුණී බණක් භාවනාවක් කරලා පන්සලකට ගිහිල්ලා ඕපදූප කතා කරන්න නෙමෙයි පරවරු උපාසකම්මල වයසට ගිහිල්ලා මොකද කරන්නේ පන්සල් ගිහිල්ලා අරකි දන්නේ නැහැනේ උපාසකම්මණ්ඩිය ඇවිල්ලා හිටියේ විදිහ උතුරු සල්ුවේ මල් මල් තිබ්බා. ඒ පන්සල් එන්නේ උනාට සාය කොහොමද දැන් හිටියේ? ඈ ඔය අපිට පේන්න තමයි ඇඳන් ආවේ. නැත්තම් ඉතින් අපි දන්නේ නැද්ද ඕකෙ ගිහෙටි? ඔන්න ඔහොම තමයි මේ අපි උපාසකම්මල සිලිගන්නේ ගිහිල්ලා. ඒ අර පරණ උපාසකම්මල ගානට වැටෙන්න හොඳ නැහැ. නැතුව හරියට ජීවිතේ තේරුම් අරගෙන හාමුදුරුවන් ඇසුරු කරගෙන ජීවිතය අවබෝධ කරගන්න ගානට ජීවිතය ගෙනියන්න ඕනේ. ඉතින් මේ බලන්න මේ ජීවිත සැලැස්ම දැන් ජීවිතයේ අවසාන භාගයට යද්දී තැවීමක් නෑ. මම කරන්න ඕනේ දේවල් මගේ පුංචි කාලේ මම කරා. යාළුවෝ ඇසුරු කරා. විවාහ වෙනකොට මම්මගේ විවාහ ජීවිතයේ තෘප්තිමත්. මම්මගේ දරුවෝ හදලා දරුවන් හොද තැනකට යොමු කරා. මම විශ්‍රාම දිවියේදී මම බණ භාවනා කරගත්තා. මම පංචස්කන්ධය දන්නවා, පංචපාදානස්කන්ධය දන්නවා, තෘෂ්ණාව නිසා සසර යනවා කියලා දන්නවා, යන්න තියෙන සසර භයානකයි කියලා දන්නවා. දැන් මම මිදිල යන්න ඕනේ. මෙන්න මෙහෙම පිඟුතුනි ජීවිතේ හොඳ පරිණිත භාවයකින් ජීවිතේ අන්තිම කාලයට වෙනකොට සියල්ල අතහැරලා දාපු මනසකින් ජීවත් වෙලා ජීවිතේ දිනන්න පුළුවන් රැකවරණයක් හදාගන්න ඔබට පුළුවන්. මේක හදි මොකද හිතේ? මේක නම් ලස්සන ටෙලි නාට්‍යයක් බැලුවා වගේද? එහෙම තමයි හිතනවා. ඒත් හරි කියන්නේ මේවා ප්‍රැක්ටිකල් නෑනේ ආමුදුරුවනි. ප්‍රැක්ටිකල්. මට තේරෙන්නේ නැහැ මේක කොතනින්ද හදන්න ගන්න ඕනේ. හැබැයි මම අහලා තියෙනවා පාසල කියලා කියන්නේ විනයං දදාති. ශිල්පය දෙන්නේ විනයයි. ඒතර විනය කියලා කියන්නේ හික්මීමට කියන නමක්. ඒතකොට පාසලේ දෙන්න ඕනේ අන්නේ හික්මීම. කියන්නේ දරුවෙක්ට මෙන්න මේ ජීවිතේ ලස්සනට ජීවත් වෙන ක්‍රමයේ හදලා දෙන්න. බොරුවට රේස් යන්න නෙමෙයි. මම දැකලා තියෙනවා ඉස්සර අපි මම ගියේ ස්කූල් පිරිමි දරුගේ ස්කෝල් එකටනේ. අපේ ස්කෝල්වල වල හැමදාම මොකද කරේ? ස්ටුවර්ට්ස්ලා නැත්තම් ශිෂ්‍ය නායකයෝ හරි කවුරු හරි ඔන්නෝම් පොලිමක් ඉඳලා දරුවන්ගේ බෑග් චෙක් කරනවා. CD ගෙනියනවද, පෙන් ගෙනියනවද, ෆෝන් ගෙනියනවද, කොණ්ඩෙ කපලද, ෆෝල්ට් ගහලද, සපත්තු උල්ද ඔක්කොම බලනවා. මේස් එක කොළි පාටද දැන් දාන්න පුළුවන්? සුදු පාට මේස් එකනේ. එතකොට හිටපු ගමන් ළමයි කළු පාට මේස් එකත් එහෙම දාගෙන යනවා. එහෙම දාගෙන යනවා. හරිද? එතකොට ටිකක් අර කළු පාට කලිසමට කළු පාට මේස් එක ටිකක් ලස්සනයිනේ දැම්මා. ඊට පස්සේ බැජ් එක මහලාද? බැජ් එක ඇද්ද? මේ හැමදේම කොණ්ඩි වැවිලා නම් කරන්නේ කතුරක් අරගෙන කපනවා. ඉතින් දරුවට කේන්ති දෙකයි. දරුවට කේන්ති දෙකයි. දැන් මට මතකයි ඒ කාලේ මම 8 වසරේ විතර ස්කෝල්ට ගියා. මෙන්න මේ හිබඹ ඉරක් කපාගෙන. හරිද?
එතකොට මම කරන්නේ මොකද්ද? අම්මගේ අයිබ්‍රෝ පැන්සලක් අරන් ගෙනියව කරන්න යන්න එපා හරි අම්මේ. අරන් ගිහලා ඉස්කෝලේ ඉස්සරහදී මේක ගා ගන්න. එතකොට පේන්නේ නැහැ. කියන්නේ හැබැයි මට ඉස්කෝලේදී කියලා දුන්නා නේ පුතා මේ ඔය මේ කාලේ නේ උඹලට මේක කරන්න පුළුවන් 16 පයින්කම් හිටහම්. එතකන් කරාට පස්සේ පිට කැතයි. දැන් ඔබ ඉගෙන ගනින් හොදට. දැන් හොදට ඉගෙන ගනින් 16 පෙන්න්නට පස්සේ මංගාවට වරින් මම්ම ඔය කණේ ඕක ඇඳලා දෙන්න. නැහයි. මේ ඇයි බම්මේ. දැන් බලන්න ඉස්කෝලේ මේ අපේ අර බුක් ෂොප් වල ඩේ කාඩ්ස් විකුණන්නේ නැද්ද? විකුණනවනේ නේ. දැන් මේ ඩේ කාඩ්ස් වල ඉඳන්ම මිනිස්සුන්ගේ ළමයින්ගේ ඔළුවට කවන්නේ. ඊට පස්සේ පෙන්සල් පෙට්ටියේ ඇතුලේ පොතේ කවරේ ඇතුලේ අර විචූරණන ළමයාගේ ඔළුවට කැවෙන්නේ ඉස්කෝලෙන් කොහොමද විනයක් දරුවට හදලා. ඒතර ඉස්කෝලේ චරිතාධර්ශී වෙන්න එපැයි ඔක්කොටම කලින්. ස්කෝලේ චරිතාධර්ශී වෙන්න ඕනේ. දැන් මම මේ දැක්ක පහුගිය දවසක ගුරුවරියක් එක්තරා ගුරුවරියක් දෙතුන් දෙනෙක්ම මේ දරුවාට උගන්වීමේදී ටිකක් අසභ්‍ය වචන භාවිතා කරගෙන උගන්වනවා. මෙහෙමයි උඹලා අරකයි මේකයි මෙහෙමයි කියලා. හරිද? දැන් මේක සමහර රැඩිකල් සමාජයකට හොඳ වෙන්නේ නැති. හැබැයි දරුවාට ලැබෙන්න ඕනි හික්මීම එතනින් ලැබෙන්නේ නැහැ. දරුවෙක් කියන්නේ සමාජයේ හොඳ නරක පෙන්වලා එළියට දෙන්න ඕනි කෙනෙක් මිසක් දරුවෙක් කියලා කියන්නේ සමාජයේ යන රැල්ල යන්න දීලා තමන්ගේ වැඩේ කරගන්න භාවිතා කරන්න ඕනි ඉලක්කයක් නෙමෙයි. හරි. ඒතර හැම දැන් ගුරුවරිය ෆෝන් එකේ ගිහිල්ලා දරුවොත් එක්ක TikTok වීඩියෝ කර කර දානවා නම් WhatsApp status දදා ඉන්නවා නම් ෆොටෝ ගගහ ඒක ආදර්ශමත් ගුරුවරියකගේ භූමිකාව නෙමෙයි. ඒකයි. ඒතර ස්කෝලයක් ඇතුලේදී පවා දරුවෙක්ව හදන්න ඕනේ. මේකට ඉතින් අම්මලා තාත්තලා දෙමව්පියෝ දරුවව රේස් දුවවන්න නෙමෙයි අපේ දරුවව මෙතනට හදලා දෙන්න කියලා පස්සට ඇදලා ඉල්ලන්න. මේකයි. ගලක් කන්දක් පල්ලෙහාට රෝල් වෙවි යනකොට ඒක නවත්තන්න අමාරුයිනේ. හැබැයි ඒක නවත්තන්නත් පුළුවන්. හැබැයි ජාතියක සංස්කෘතිය කඩාගෙන වැටෙනකොට, සભ્યත්වය කඩාගෙන වැටෙනකොට ඒක නවත්තනවා කියන එක ලේසි පහසු කටයුත්තක් වෙන්නේ නැහැ. ඒක නවත්තනවා කියන එක ලේසි පහසු කටයුත්තක් වෙන්නේ නැහැ. ඒ නිසා ජාතියක සભ્યත්වය සංස්කෘතිය කඩාගෙන වැටෙන්නට නොදී රැකගන්න එක අපි කාගේත් වගකීමක් බව ඔළුවේ තියාගන්න ඕනේ. එම තියාගෙන ජීවිතේ නිදහස් කරගන්නට අද දවසේ මේ සිද්ධ කරපු දේශනාව ඔබ සියලු දරුවන්ට ශ්‍රවණය කරන්නට ඔබේ යම් දරුවෙක් ඉන්නවනම් මේ දේශනාව ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ සියලු දරුවන්ට මේ දේශනාව ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසලා දෙන්න. සියලු දරුවන්ට මේ දේශනාව තමන්ගේ ජීවිතේ නිදහස් ජීවිතයක් බවට පත් කරගන්න, එක එක පුංචි සිල්ලර දේවල් වලට ජීවිතේ යට කරන්නේ නැතුව සිල්ලර දේවල් වල ජීවිතේ කඩාගෙන වැටෙන්න දෙන්නේ නැතු වීඩියෝ ගේම් කම්පියුටර්ස් අර වම් මේ වගේ පොඩි දේවල් වල ප්‍රයොරිටීස් දෙන්නේ නැතුව ජීවිතයට ප්‍රයොරිටි එකක් දීලා ජීවිතය හදාගන්න උත්සාහ කරොත් ඔබට මේ දේශනාව මහත් උපකාරයක් වෙයි. නිදහසේ ජීවත් වෙලා නිවැරදි මිනිසෙක් ලෙස මියදිලා සංසාර ජීවිතය භයානක නොවන විදිහට ගත කර ගන්නට කියන්නට බොහෝ දේවල් මතක් වුණත් කාලයේ මෙපමණින් අවසන් නිසා ධර්ම දේශනාව අවසන් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාට පතන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වීමට මේ කුසල් හේතු වේවා, පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ. මිට තුන් මාසකට පෙර මිය පරලව යන්නට යෙදුණු පරලෝ සපත් ගුලවිටගේ නෝමන් පියානන් සහ ඒ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙන බිරිඳ සහ දූ දරුවන් විසින් තවද නෝමන් මහත්මයා නමින් මියගිය දෙමව්පියන් සොහිර සොහිරියන්ටද චාලට් ගුලවිටගේ මෑණියන් නමින් මියගිය දෙමව්පියන් සහ සොහිර සොහිරියන් තෙදනැතුළු ඥාතීන්ටද රංජිත් අධිකාරී මහත්මයාගේ දෙමව්පියන්ගේ ගුණතිලක අධිකාරී සහ අනගි හේරත්මෑණියන්ටද පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ පින්කම සිදු කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්තුන්ගේ ප්‍රාර්ථනා පරිදි නමින් මියගිය සියලුම ඥාතීන් පින් අනුමෝදන් කරගෙන මේ ජීවිතය සුවපත් කරගනිත්වා පතන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගෙන නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන් සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් නිවෙත්වා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන ඔබ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මයේ පතන බෝධියකින් අවබෝධ වන්නට මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ධර්ම දේශනාව අවසන් කරන ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. එත්තාවතාච් අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා
එත්තාවතාච් අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච් අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා හැම දිනකටම සම්මා සම්බුදු සරණයි මෝහක්ඛයෝ නිබ්බානං